දායකමු ශ්‍රී ලංක මගෙන් පටන් ගමු. We lead the web news. ආයුබෝවන් සුපුරුදු පරිදි අතත් උදැසන පුවත් ගෙනෙන මම රශිකා හෙන්නායක. ජනතාව සජිත්‍ර හෝ අනුරට බලය ලබා දෙන්නේ නම් ලබන වසරේ පෙබරවාරි මස වන විට නැවතත් පෝලිම් යුගයකට සූදානම් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නීතිඥ වෘත්තිවේදීන්ගේ හමුවක් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඔවුන් පවසන ආකාරයට IMF ගිවිසුම සංශෝධනය කිරීමට ගියහොත් එවන් ඉරණමක් අත්වන බවයි. වසර දෙකක් තුළ දිලිඳුකම තුරන් කිරීමේ අරමුණින් දිලිඳු පවුලකට මසකට රුපියල් 20,000ක මුදලක් ලබා දීමට පියවර ගන්නා බව සමගයේ ජනබලවේගයේ ජනාධිපති දුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සේරුවිල පැවති ජනරැලියකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ජාතික ජනබලවේගයේ සිය ජනාධිපතිවන්න ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට පියවර ගත්තේය. එය නම් කර ඇත්තේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යනුවෙනි. අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්, මන්ත්‍රී තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉවතට, බදු ක්‍රමයේ වෙනස්කම්, සියලු දෙනාට විශ්‍රාම වැටුපක්, අමාත්‍ය ධූර 25කට සීමා කිරීම, ප්‍රශස්ත ජනමාධ්‍ය ජීවිතයක්, සොරාගත් රාජ්‍යවත්කම් අයකර ගැනීමට ක්‍රමවේද, පොලිසියේ වැටුපට ලොකු වෙනසක්. එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකය ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා ඇති අතර එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී ඇත. රට තුළින් සොයාගත හැකි ස්වභාවික සම්පත් වෘත්ති හා පුහුණු ශ්‍රම සම්පත්, ඛනිජ සම්පත් තොරතුරු හා මෘදුකාංග තාක්ෂණය, සංචාරක කර්මාන්තය, කෘෂිකර්මය, සාගර සම්පත් මෙන්ම නිර්මාණශීලී කර්මාන්ත වැනි ශේෂ්ත්‍රයන් කෙරෙහි එහි වැඩි අවධානය යොමු කර ඇත. රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟබදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් MJ ගුණසිරි මහතා පවසයි. සුරාබදු කොමසාරිස් ජෙනරාල් MJ ගුණසිරි මහතා මෙම අදහස් පළ කළේ ස්ථාවර රටකට සෑම එක මගකට මැයින් ජනාධිපති කේන්දරයේදී අද පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර වර්ධනයක් කරා යන තේමාව යටතේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුව පැවැත්වුණි. එම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ට මේ වන විට අවස්ථාව හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරංශ සඳහන් කළේ ධීවර අංශයේ රැකියා අවස්ථා හිමිවුවන් 120ක් වන බවයි. එම පිරිසට කාන්තාවන් තිදෙනකුද ඇතුළත් වී ඇති අතර දකුණු කොරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි. එළඹෙන 20/24 ජනාධිපතිවන්නේ පැවැත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් සිය අදහස දක්වමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරයි. එහිදී ඡන්දදායකින්ගෙන් මෙන්ම ජනාධිපති අපේක්ෂකින්ගෙන්ද ඉටු යුතු වගකීම් සහ යුතුකම් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇත. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු ත්‍රිත්වයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන නායකයෙකු රටට අවශ්‍ය යන්න සිය දැඩි විශ්වාසය බව එහි දැක්වේ. එබැවින් දූෂිත පුද්ගලින් ආරක්ෂා කරන සහ දූෂිතයින්ට අනුබල දෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා ජනතාව සිය වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිතා කිරීම වැදගත් බවයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ජනතාවට ප්‍රකාශ කර සිටින්නේ. චීනයේ යුද නෞකා තුනක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇත. හේෆේ, වුෂින්සාන් සහ කිවිලියන් ශාන් යන යුද නෞකා කොළඹ වරායට පැමිණි බව නාවික හමුදාව පවසයි. ශ්‍රී ලංකා නාවික හමුදාව නාවික සම්ප්‍රදායට අනුව නෞකා පිළිගැනීම සිදු කර ඇත. හේෆේ නෞකාව දිගින් මීටර 144කින් සමන්විත වන අතර වුෂින්සාන් නෞකාව දිගින් මීටර 210කින් යුක්තයි. මෙම නෞකා තුනේ අනදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියල් අද්මිරාල් චින්තක කුමාර සිංහ මහතා අතර නිල හමුවක්ද පැවැත්වීමට නියමිතයි. රාජ්‍ය සේවයට දිලිත් කරන්න යන වෙනස.
සර්වජන බලය රජයක් යටතේ ව්‍යවසායකත්වයේ මනසකින් යුත් රාජ්‍ය සේවකයෙකු බිහි කිරීම හරහා මෙරට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. අනුරාධපුරයේ පැවති ව්‍යවසායක හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. ඝාතන සැකකරුවෙක් හඳුනා ගැනීමට මහජන සහය පතයි. වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවෙකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටි. පසුගිය අගෝස්තු 16 වන දින ශ්‍රීපුර පොලිස් වස්මේ ගැමුණුකුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් T56 ගිනිඅවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබුණි. එම සිදුවීම පිළිබඳ ශ්‍රීපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කර මේ වන විට සැකකරුවෙකු හඳුනාගෙන ඇත. ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඉහත ඡායාරූපයේ සිටින සැකකරු පිළිබඳ විස්තරයක් වෙතොත් වහාම පොලිසිය දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. කන්දේ ලේකම්ගේ ගයන් සුගතපාල නැමැති අදාළ සැකකරු අංක 87 සමරුගම අවිස්සාවේල යන ලිපිණියේ පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 85.2.2.75.1.V දරන අයකි. ඔහු ගැන තොරතුරක් වෙතොත් ස්ථානාධිපති 0.71859.1181 හෝ ශ්‍රීපුර පොලිස් ස්ථානයේ 0.25.225.62 යන අංකයට දැනුම් දිය යුතුය. මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 19 දෙනෙකු මෙතෙක් කිසිදු ප්‍රචාරක කටයුත්තක් ආරම්භ කර නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මන්ජුල ගජනායක මහතා පවසයි. මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බවද ඔහු පැවසුවේය. ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳහා එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටි අක්කෝටි එකහමාරක් පමණ වැය කරන බවද ඔහු කීවේය. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බව ඔහු සඳහන් කළේය. මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 39 දෙනෙකු ජනාධිපති ධුරය සඳහා තරඟ කරති. මෙම අපේක්ෂකයන්ගෙන් එක් අයෙකු පසුගිය දමිය ගියේය. ප්‍රචාරක කටයුතු මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් අතර ස්වාධීනව තරඟ කරන අපේක්ෂකයෝ 10 දෙනෙකු පමණ සිටින බවද විධායක අධ්‍යක්ෂකවරයා පැවසීය. ගාසා යුද්ධයේ සටන් විරාමයත් සමග එකඟතාවක් මෙතෙක් ඇති නොවීමත් ඊශ්‍රායෙල් හිස්බුල්ලා ගැටුම් සහ ඉරානය සමග පවතින යුද උණුසුම හමුවේ මැද පෙරදිග කලාපයේ දැන් පවතින්නේ අස්ථාවර වාතාවරණයකි. මෙහි ඍජු බලපෑමක් විදිහට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සාපේක්ෂව ඉහළ යාමක් දැන් වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ $80 ආසන්න මිලකටයි. ඇමරිකානු WTI තෙල් බැරලයක මිල $75.50 ඉක්මවා ගියේය. ඇෆ්ගනිස්තාන් කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවල සිය මුහුණ සහ සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය කළ යුතු බව තලෙබාන් සංවිධානය මගින් නව නීතියක් පනවා ඇත. ඇෆ්ගනිස්තාන උත්තරීතර නායකතුමා විසින් අනුමත කරන ලද නව නීතියකට අනුව ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කියවීම සහ ශබ්ද නගා කියවීම කාන්තාවන්ට තහනම්ය. ඒ අනුව එරට කාන්තාවන්ට විවාහ හෝ ලේ බැඳීම් නොමැති පුරුෂයන් දෙස බැලීම තහනම් බවයි එරට අධිකරණයේ පවසන්නේ. තලෙබාන් පාලකයන් නව නීතිමාලාවන් පනවා ඇත්තේ ඇෆ්ගනිස්තාන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන අතර ජාත්‍යන්තරයෙන්ද බලපෑම් එල්ලවන පසුබිමකයි. නිරිතදිග පාකිස්තානයේ මගී බස් රථ ඉලක්ක කර එල්ල කළ තස්ත්‍ර ප්‍රහාරයකින් විශාල පිරිසක් මියගොත් ඇති බව වාර්තා වේ. ඉන් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් ඇති බව සඳහන් වේ. මෙම රස ප්‍රහාරය සටන්කාමී කණ්ඩායමක් විසින් දියත් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය මගින් සංවිධානය කර තිබූ ඩයමන්ඩ් කප් ලෙබනන් ශුරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික කායවර්ධන ක්‍රීඩක හර්ඩ් ඩී පිරිස් ඉතිහාසයේ පළමු වතාවට සෙන්ටිමීටර් 175 ෆිට් මොඩල් ඉසව්වෙන් ප්‍රථම ස්ථානයත් සෙන්ටිමීටර් 173 මෙන්ස් පිසික් ඉසව්වෙන් දෙවන ස්ථානයත් දිනාගෙන ඇත. ලෝක ටෙස්ට් සූරතාවලියට අදාළව ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්වන ටෙස්ට් තරඟ දෙක සඳහා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය යොදාගන්නට තීරණය වී තිබේ. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ජයග්‍රහණ ඉතිහාසය ගත් විට ජයග්‍රහණ බහුල ක්‍රීඩා පිටියක නවසීලන්තය හමුවීමට ගත් තීරණය වැදගත් එකක් වේ.
අද බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ අමාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවී හැකි බව දැනුම් දෙයි. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පෙන්වා දෙයි. ඒ සමගින් උදෑසන පුවත්වලින් සමුගන්නම්. හෙට හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම් මම රශිකා හෙන්නායක. ඔබට සුවදායි දවසක් ප්‍රාර්ථනා කරනවා.